අපි දැන් සූදානම් වෙන්නේ ආලෝකයේ පාඩමේ ඉතාමත්ම වැදගත් කොටසක් සාකච්ඡා කරන්න. ඒ තමයි ආලෝකයේ පාඩමේ කාච සූත්‍රය සම්බන්ධයෙන්. හරි. කාච සූත්‍රය සම්බන්ධයෙන් තමයි අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එතකොට අපි මේ කාච සූත්‍රය භාවිත කරන්නේ යම්කිසි කාචයක් ඉදිරියේ වස්තුවක් තිබ්බට පස්සේ ඒ වස්තුව මගින් සැදෙන ප්‍රතිබිම්බය නිර්මාණය වන ස්ථානයේ සම්බන්ධ ප්‍රමාණාත්මක අදහසක් ලබා ගන්න තමයි අපි කාච සූත්‍රය කියලා එකක් භාවිත කරන්නේ. එතකොට අපි කාචයක් ඉදිරියේ වස්තුවක් තියලා ඒ වස්තුවේ ප්‍රතිබිම්බයේ සෑදෙන ස්ථානයේ සම්බන්ධව අදහසක් ලබා ගන්න අපිට පුළුවන් කිරණ රූප සටහන් ඇඳලා. හරි. කිරණ රූප සටහන් ඇඳලා අපිට අදහසක් ලබා ගන්න පුළුවන්. හැබැයි අපි හැම වෙලාවෙම කිරණ රූප සටහන අඳින්න ගියොත් එහෙම අපිට ඒක ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක්. හරි. ඒක නිසා අපි මෙන්න මේ වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර සම්බන්ධයෙන් සහ ඒ වගේම කාචයේ නාභිය දුර සම්බන්ධ කරගෙන මේ රාශින් අතර ගණිතමය සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. හරි. මෙන්න මේ විදිහට ගොඩනගා ගන්න ගණිතමය සම්බන්ධතාවයට තමයි අපි කියන්නේ කාච සූත්‍රය කියලා. හරි. එතකොට අපිට ඒ කාච සූත්‍රය භාවිත කරලා අපිට පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ වස්තු දුර ප්‍රතිබිම්බ දුර සහ නාභිය දුර කියන ආගයන් සම්බන්ධ ප්‍රමාණාත්මකව ගණනය කිරීම කරන්න පුළුවන් අපිට කාච සූත්‍රය භාවිත කරලා. හරි. එතකොට අපි කාච සූත්‍රය ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. එතකොට මේ කාච සූත්‍රය ගොඩනගද්දී අපි භාවිත කරනවා ලකුණු සම්මුති කියලා දෙයක්. හරි. ලකුණු සම්මුති කියලා දෙයක් භාවිත කරනවා. ඒ කියන්නේ කාච සූත්‍රය ගොඩනගද්දී අපි පොදුවේ භාවිත කරනවා යම්කිසි ක්‍රියාපටිපාටියක්. හරි. ඒකට තමයි අපි කියන්නේ ලකුණු සම්මුතිය කියලා. එතකොට ලෝකයේ මේ කාච සූත්‍රයට අදාළ ලකුණු සම්මුති දෙකක් භාවිත කරනවා. හරි. එකක් තමයි කාටසිය ලකුණු සම්මුතිය භාවිත කරනවා. අනිත් එක තමයි නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතිය කියලා ලකුණු සම්මුතියක් භාවිත කරනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ ලකුණු සම්මුතිය භාවිත කරලා කාච සූත්‍රය නිර්මාණය කරන්න කියලා. හරි. අපි බලමු. මම මුලින්ම උදාහරණයක් ගන්නම්. මෙන්න මේ විදිහට උත්තර කාචයකට අදාළ ප්‍රතිබිම්බ නිර්මාණය වෙන ආකාරය. හරි. මෙන්න මේ විදිහට නාභීය දුර F1 උත්තර කාචයක් ගන්නවා. මේ උත්තර කාචයේ නාභියට පිටදී මම මෙන්න මේ විදිහට සිම්පල් H2S වස්තුවක් තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා වස්තුවෙන් සමාන්තරව පැමිණෙන ආලෝක කිරණ නාභිය හරහා ගමන් කරනවා. හරි. ඒ වගේම ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ආලෝක කිරණ මෙන්න මේ විදිහට වර්තනය වෙන්නේ නැතුව ගමන් කරනවා. හරි. අපගමනය වෙන්නේ නැතුව ගමන් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රතිබිම්බයන් නිර්මාණය වෙනවා. හරි. එතකොට මේ ප්‍රතිබිම්බ උසමන් සලකනවා කැපිටල් H කියලා. ඒ වගේම වස්තු දුරමන් සලකනවා U කියලා, ප්‍රතිබිම්බ දුරමන් සලකනවා V කියලා. හරි. මේ විදිහට. එතකොට මම මෙන්න මේ ලක්ෂය A කියලා සලකනවා, මේක B, මේක C, මේක D සහ මේක E කියලා. හරි. මේ ප්‍රකාශ කේන්ද්‍රය මම O කියලා සලකනු කරනවා. හරි. බලාගන්න. එතකොට අපිට මේක භාවිත කරලා මෙන්න මේ කිරණ රූප සටහන භාවිත කරලා අපිට පුළුවන් ගණිතමය සම්බන්ධතාවයක් මේ U සහ V අතර ගොඩනගා ගන්න. හරි. ඒක ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් බලාගන්න. මම ඊතරක මෙතනදී භාවිතා කරන්නේ සම රූපී ත්‍රිකෝණ. හරි. ABO ත්‍රිකෝණය සහ OED ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණ දෙක සම රූපී ත්‍රිකෝණ. හරි. එතකොට මම සලකනවා ABO ත්‍රිකෝණය සහ ODE ත්‍රිකෝණය. හරි. ODE ත්‍රිකෝණය සලකනවා. සලකුත් අපිට පුළුවන් සිම්පල් ලෙච් බෙදීම U. හරි. සිම්පල් ලෙච් බෙදීම U සමානයි මෙහෙන්නම් කැපිටල් ලෙච් බෙදීම ප්‍රතිබිම්බ දුර V කියලා ලියන්න පුළුවන්. V කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට සිම්පල් ලෙච් බෙදීම කැපිටල් ලෙච් සමානයි U බෙදීම V. මේ විදිහට එක සම්බන්ධතාවය ලබා ගන්න. හරි. ඊට පස්සේ මම කරන්නේ
ඊට පස්සේ කරන්නේ මෙන්න මේ COF සහ මෙතන ලක්ෂය F ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ COF සහ FDE ත්‍රිකෝණය සලකනවා COF සහ FDE ත්‍රිකෝණ දෙක සලකනවා ඒ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ හරි එතකොට ඊළඟට COF ත්‍රිකෝණය සහ FDE ත්‍රිකෝණය සලකනවා एम सल को पास मेनमे उस सिंपल एच बेदी मे दूर सिंपल एफ समानाई मे उस कैपिटल एच बेदी मेन मे दूर का तो वीरना एफ अरे वीरना एफ तमा मेन मे दूर मेन लिया अरे ये तो कट सिंपल एच बेदी में कैपिटल सिंपल एफ समान है एच बेदी में एफ समान है एच बेदी में कैपिटल एच है एच बेदी में कैपिटल एच समान है सिंपल एफ बेदी में वीरिना एफ के लिए अंडर पड़ा अरे मेक मंग गानो देवनी प्रकाश ने भी दिया तो पालवीन प्रकाश ने देवनी प्रकाश ने समान है अरे एक समान लिया अंडर पड़ा यू बेदी में वी समान है एफ बेदीम वीरिन एफ मैंने मेरी दिल लिया पुल हर तो मेरे को सुलग्रोथ यु वीरिन यु एफ समान है वी एफ के लिए पुल हर इतो मम्मी पद तुन बेदन यु वी एफ वाली बेदन यु वी एफ वाली बेदन तो मेरे को यु वी एफ वाली बेद एक आट एफ के लिए हरी ना मेरे को यु वी एफ वाली बेद एक आट वी के लिए समान है मेक बेदन यू वी एफ बल इतकोट एक आट यू के लिए अरे इतकोट मेकअपी सुलकृत मेनवा संबंधित एक आट वी दान एक आट यू समान एक आट एफ के लिए अरे मैंने मे वे प्रकाशन एक्कीन एक आट वी दान एक आट यू समान एक आट भाई वाल दंड दन दंड का सौट्री मेकने में अरे वाल जन दच सूत्र मेकने अरे इतने मिथन हेदी वाल हेदली मेनमे उत्तर काचेक तात्विक प्रतिबिंब मिथन हेदी इतना उत्तर काचेक तात्विक प्रतिबिंब सैदन सिद्धिट दाल गणित मे संबंधित विधमा मेनमे संबंधित एक आट वीधन एक आट यूसम एक आट इफ अरे उतमें उत्तर काचेक तात्विक प्रतिबिंब हेदी अदाल गणित मे संबंधित मे वी यूसा एफ अतर हर එතකොට මේකට අදාළ දැන් උත්තර කාචයක අතාත්වික ප්‍රතිබිම්බයක් සෑදීමට අදාළ සම්බන්ධතාවය මේක නෙමෙයි ඉන්නේ වෙන සම්බන්ධතාවයක් එන්නේ හරි අපි ඒකට ඊළඟට ඒක බලමු හරි එතකොට මේක තමයි උත්තර කාචයක තාත්වික ප්‍රතිබිම්බයක් සෑදීමට අදාළ ගණිතමය සම්බන්ධතාවය හරි දැන් මම බලන උත්තර කාචයේ අතාත්වික ප්‍රතිබිම්බයක් සෑදීමට අදාළ ගණිතමය සම්බන්ධතාවය හරි අපි බලමු ඒකදි මම ගන්න උත්තර කාචයක් නාභි දුර F1 हरी मे विधि नाभ अतात्विक प्रतिबिंब सैदेन अभी वस्तु अंड्रोनी नाभी नाभी सह प्रकाश अतर मे वे स्थानिक वस्तु समय सिंपल हेच के सलगन इतोट प्रधान अक्षर सामांतर गमकरण किरण नाभी हरह गमकरण इवे प्रकाश केंद्रीय हरायन किरण मेदीर वर्तने नोवी गमकन हर इतकोट अब गुड़वा मे किरण मेन मेदी अट दिखर किरण दिन मेम वस्तु पीट पसंग विशाल उड़गर प्रतिबिंब कपिट तनाग निगे तीन हर इतोट प्रतिबिंब मसाल कैपिटल के वस्तु दूर मन सलकन यू के प्रतिबिंब दूर मन सलकन वी के हर इट पास मैं कड़ी के वगे मे लक्ष नमक मेके ए बी सी डी सह ई के हर प्रकाश के ओके नमक इतकोट मेकदी मैं समरूपी त्रिकोण बाविता करना मूलिम बाविता करना ए बी ओ त्रिकोण सह ईडी ओ त्रिकोणी अरे मुलिम बाविता करना ए बी ओ त्रिकोणी सह
ईडी ओवर त्रिकोण हर इतकोट मट पुलवा सिंपल लेश के ना बेदीम सिंपल लेश वस्तु स बेदीम वस्तु दूर सामान प्रतिबिंब स कैपिटल लेश बेदीम प्रतिबिंब दूर गया वी हर उन्नो विधि इतकोट बेटा पुलवा सिंपल लेश बेदीम कैपिटल लेश सामान यू बेदीम वी एक पलवीन प्रकाशन अरे ईट पश्चिम मन सलगनवा ඊට පස්සේ සලකනවා එන්න මේ COF ත්‍රිකෝණය හරි COF ත්‍රිකෝණය සහ DEF ත්‍රිකෝණය COF ත්‍රිකෝණය සහ DEF ත්‍රිකෝණය කියන්නේ සමරූපී ත්‍රිකෝණ හරි එතකොට මට කියන්න පුළුවන් COF ත්‍රිකෝණය සහ DEF ත්‍රිකෝණය සලකනවා එතකොට මෙන්න මේ උස හරි මේ පාදයේ දිග වෙන්නේ වස්තු उस हर इगेन सिंपल लेच बेदी में मेन में दूर क्या इफ ना भी दूर समान है मेन में प्रतिबिंब उस कैपिटल लेच बेदी में मैं पा दे दी गई मिथन वी दान मिथन इफ वी दान इफ अरे तो एक लिया पड़ा सिंपल एच बेदी में कैपिटल लेच समान है मिथन एफ बेदीम वीदान एफ उन्होंने हरि इतर मैं देवनी प्रकाशने के हर इतोट पलवनी प्रकाशने देवनी प्रकाशने सामान हर इतोट मन अंडकुलवा एक सामान देख एक यू बेदीम वि सामान सामान एफ बेदीम वीदान एफ अरे कड़ी नोगे मेघ सुलकर अंडकुलवा यू वि यूएफ सामान विएफ इतकोट मेघ मट पड़वा यूएफ बलि पद तुम्हेदना यूएफ बलिंग इतकोट एक आट एफ तक आट वि सामान एक आट यू हर इतकोट एक आट एफ तनिक कलीन के वेम हिमलिए अंडवा एक आट रीन वि तक आट यू सामान एक आट एफ के लिए उन्होंने विद्युत संबंध आगे गण अरे मुद्र बला अभी खाली अवस्था वेदी संबंधता गते उत्तलकाचेक तात्विक प्रतिबिंब खादन अवस्था दाल हर इतको अभी लभुने एक आट वीदन एक आट यू सामान एक आट एफ के लिए उत्तलकाचेकि अतात्विक प्रतिबिंब खादी अभी मे संबंधता लभिने में एक आट ऋण वीदन एक आट यू सामान एक आट एफ के कलीन लभुनी मेतना धन लभुनी हरि इतर वाले पेहदली मेन मे उत्तर काचेक तेन तात्विक प्रतिबिंब तेने मे पदार्थर संबंधता विनास्वे मतात्विक प्रतिबिंब तेने पदार्थर संबंधता विनास्किल हरि इवगेम अभी अवतल काचे गुत्मलमें अवतल काचे अनिवार्य सैदेन्नी अतात्विक प्रतिबिंबा तात्विक प्रतिबिंब हेदेन्नी ने इतकोट अवतल काचेकट दाल मे विधि समरूपी त्रिकोण भाविता करला सुलग्रीम करला गणित में संबंधता दत्तोत्ते हम अपने एक ही दिलवेन्नी एक आट वीरिन एक आट यू समान एक आट एफ के हरि वाले हदल बरांड मेजर समय लभ एक आट वीरिन एक आट यू समान एक आट एफ के हरि हरि बड़ागंड दें वाले पहली अपी दन ප්‍රතිබිම්බ තැනෙන ආකාර තුනක් තියෙනවා එකක් තමයි උත්තල කාචයකින් තාත්වික ප්‍රතිබිම්බයක් තැනෙන එක අනිත් එක උත්තල කාචයකින් අතාත්වික ප්‍රතිබිම්බයක් තැනෙන එක අනිත් එක තමයි අවතල කාචයකින් අතාත්වික ප්‍රතිබිම්බයක් සෑදෙන එක උත්තල කාචයකින් තාත්වික එකකුයි උත්තල කාචයකින් අතාත්වික එකකුයි ඒ වගේම අවතල කාචයකින් අතාත්වික ප්‍රතිබිම්බක සෑදෙන අවස්ථා තුනක් තියෙනවා ඉතින් මේ අවස්ථා තුනට අදාළව අපි මෙන්න මේ විදිහට वी यू सह एफ हतर गणित में संबंधता अभी लागत्ते हैं ये अवस्था तुन दाल गणित गणित में संबंधता विना सर इतकोट मम्मी मकला प्रकाशन तुन अन्ना ये अवस्था तुन दाल मैं मेहम अरे මුලින්ම උත්තල කාචයක තාත්වික ප්‍රතිබිම්බයකට
උත්තරකාචය මගින් තාත්වික ප්‍රතිබිම්බයක් සෑදෙනවා. ඊට පස්සේ උත්තරකාචයකින් අතාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්න පුළුවන්. ඒ වගේම ළමයි අවතල කාචයකින් අනිවාර්යයෙන්ම අතාත්වික ප්‍රතිබිම්බයක්. හරි. එතකොට මෙන්න මේ අවස්ථා තුන තමයි අනිවාර්යයෙන්ම තියෙන්නේ. මේ අවස්ථා තුනට අදාළව සම්බන්ධතාවය කියන එකට වෙනස්. උත්තල කාචයකින් තාත්වික හැදෙනවා නම් එකයට V ධන එකයට U සමානයි එකයට F කියලා තමයි අපිට සම්බන්ධතාවය ලැබුණේ. හරි. අපි කලින් ඔප්පු කරා උත්තල කාචයක අතාත්විකයකට අපිට ලැබුණේ එකයට ඍණ V ධන එකයට U සමානයි එකයට F කියලා. හරි. ඒ වගේම අවතල කාචයකින් ලැබෙන්නේ එකයට V ඍණ එකයට U සමානයි එකයට F කියලා. දෙවන විදිහට සම්බන්ධතා තුනක් ලැබෙනවා. හරි. එතකොට අපි ගණනය කිරීම කරද්දී මෙන්න මේ විදිහට සම්බන්ධතා තුනක් අපිට ලැබෙන නිසා අපිට මෙන්න මේ සම්බන්ධතා තුන එකිනෙකට වෙනස් අවස්ථා තුනට මෙන්න මේ විදිහට සම්බන්ධතා තුනක් අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. හරි. සම්බන්ධතා තුන. එතකොට මේ විදිහට අපි සම්බන්ධතා තුනක් භාවිතා කරොත් එහෙම අපිට ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. හරි. ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මෙන්න මේ නිසා මේකට විසඳුමක් විදිහට තමයි පොදු කාච සූත්‍රයක් ගොඩනගලා තියෙනවා. හරි. පොදු කාච සූත්‍රයක් ගොඩනගලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථා තුනටම දාන්න පුළුවන් විදියට තනි කාච සූත්‍රයක් ගොඩනගලා තියෙනවා. මෙන්න මේ තනි කාච සූත්‍රය ගොඩනගන්න තමයි අපි භාවිතා කරන්නේ අර මම මුලින් කියපු ලකුණු සම්මුතිය. හරි. ලකුණු සම්මුතිය කියන එක භාවිතා කරන්නේ. හරි. එතකොට ලකුණු සම්මුතිය ආකාර දෙකක් භාවිතා කරනවා කියලා කිව්වා. එකක් තමයි කාටසිය ලකුණු සම්මුතිය, අනිත් එක නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතිය කියලා. හරි. නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතිය. එතකොට අපි උසස් පෙළ විෂය නිර්දේශයේදී භාවිතා කරන්නේ මෙන්න මේ කාටසිය ලකුණු සම්මුතිය කියන එක. හරි. කාටසිය ලකුණු සම්මුතිය තමයි අපි තවම භාවිතා කරන්නේ. හරි. ඒ කියන්නේ ඔයාලා මේ එක්සෑම් එකේදී භාවිතා කරන්නේ කාටසිය ලකුණු සම්මුතිය. එතකොට කාටසිය ලකුණු සම්මුතිය භාවිතා කරලා අපිට පුළුවන් පොදු කාච සූත්‍රයක් ගොඩනගන්න. අපි පොදු කාච සූත්‍රය ගොඩනගද්දී මේ කාටසිය ලකුණු සම්මුතියට අදාළව ප්‍රධාන නිර්ණායක කීපයක් භාවිතා කරනවා. හරි. මොනවද ඒ භාවිතා කරන්නේ? එතකොට අපි කාටසිය ලකුණු සම්මුතියට අදාළව මනින සියලුම දුරවල් අපි මැනිය යුත්තේ ප්‍රකාශ කේන්ද්‍රයේ සිට. ඒක තමයි පළවෙනි කාරණේ. මනින සෑම දුරවම්ම මයින්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා. හරි. ඒ වගේම ආලෝකයේ පැමිණෙන පැත්ත දිනවනේ. ආලෝකයේ ඇතුළු වෙන පැත්ත. ආලෝකයේ පැමිණෙන පැත්තට මනින දුරවල් ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා ආලෝකයේ පැමිණෙන පැත්තට මනින දුරවල් අපි ධන කියලා තමයි සලකන්නේ. හරි. ධන කියලා තමයි සලකන්නේ. ඒ වගේම ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා ආලෝකයේ වර්තනය වෙලා ගමන් කරන පැත්තට මනින දුරවල් අපි සලකන්නේ ඍණ කියලා. හරි. කාටසිය ලකුණු සම්මුතියට අදාළ ඔන්නේ කරුණු තුන මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි සියලුම දුරවල්මයින් ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා ඒ වගේම ආලෝකයේ පැමිණෙන දිශාවට මනින සියලුම දුරවල් ධන. ඒ වගේම ආලෝකයේ වර්තනයේ වෙලා කාචෙන් වර්තනයේ වෙලා ගමන් කරන දිශාවට මනින දුරවල් ඍණ. ඒ වගේම උත්තර කාචයක නාභීය දුර විදියට අපි සලකන්නේ ඍණ. හරි. කාටසිය ලකුණු සම්මුතිය අදාළ උත්තර කාචයක නාභීය දුර ඍණ, අවතර කාචයක නාභීය දුර ධන. හරි. ඔන්නේ කියන නිර්ණායක මෙන්න මේ මට ආදේශ කරලා අපි පොදු ප්‍රකාශයක් ලබා ගන්න අපි අපි බලමු. එතකොට මේක දැන් උත්තර කාචයක තාත්වික ප්‍රතිබිම්බයක් නම් ඔයාලා දන්නවා V කියන එක අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕනේ. හරි. V හැදෙන්නේ වර්තනය වෙලා ආලෝකය කරන ගමන් කරන පැත්තේ. හරි. එතකොට V එන්න ඕනේ ඍණ. එතකොට මේක ලියුවොත් එහෙම එකයට ඍණ V. හරි. U කියන්නේ එතකොට ධන. එකයට U සමානයි එකයට උත්තර කාචයන් නිසා කාටසිය ලකුණු සම්මුතිය අදාළව ඍණ කියලා තමයි සලකන්නේ. හරි. ඍණ. එතකොට මේක සුළු කරොත් එහෙම මේ සුළු කරොත් එහෙම අපිට ගන්න පුළුවන් එකයට V ඍණ එකයට U සමානයි එකයට F කියලා. හරි. එතකොට මේකට අදාළව කාටසිය ලකුණු සම්මුතිය දැම්මොත් එහෙම එතකොට මේව අතාත්විකයිනේ. එතකොට ප්‍රතිබිම්බයක් මොකද වෙන්නේ? ප්‍රතිබිම්බයක් අතාත්වික වෙන්න ඕනේ. හරි. ප්‍රතිබිම්බයක් අතාත්වික. ඒ කියන්නේ ඒ පැත්තර මනින් දුරවල් අපි සලකන්නේ ධන කියලා. හරි. ධන කියලා. එතකොට
මේක ධන වලින් වැඩි කරපුවාම එකයට ඍණ වීමයි ධන එකයට U කියන්නේත් ධනමයි සමානයි එකයට මේක ඊට පස්සේ ඒ තුත්තල කාජයන් නිසා ඍණ වෙනවා හරි ඍණ වෙනවා එතකොට අපිට මේකත් ලියන්න පුළුවන් එකයට V ඍණ එකයට U සමානයි එකයට F කියලා හරි ඒකත් ඒ විදිහට ලියන්න පුළුවන් ඊට පස්සේ අවතල කාචයකට අදාළව අතාත්වික ප්‍රතිබිම්බයට අපි දැම්මොත් එහෙම V කියලා කියන්නේ තියෙන්නේ අතාත්විකයි ඒ පැත්තේ තියෙන්නේ ආලෝකයේ කිරණ පැමිණෙන පැත්ත එතකොට ඒක ධන වෙන්න ඕනේ හරි ඒක යට V හරි U කියන්නේත් ඒ පැත්තෙමයි තියෙන්නේ එතකොට ඒක කොහොමත් ධන වෙන්න ඕනේ එතකොට ඒකත් ඒ විදිහටම තියෙන්නේ හරි ඊට පස්සේ අවතල කාචයන් නිසා නාභීය දුර ධනමයි හරි ධනමයි ඒක ඒ විදිහටම තියෙන්නේ කිසි වෙනසක් වෙන්නේ හරි ඔයාලට දැන් පැහැදිලි ඇති මෙන්න මේ කාර්සිය ලකුණු සම්මුතිය මේ ප්‍රකාශන තුනට ආදේශ කරාට පස්සේ අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පොදු ප්‍රකාශනයක් හරි එහෙනම් මෙන්න මේ ප්‍රකාශන තුනම සමාන එකයට V ඍණ එකයට U සමාන එකයට F කියලා හරි මෙන්න මේක තමයි ඔයාලා භාවිතා කරන්නේ පොදු කාස සූත්‍රය කියලා හරි එකයට V ඍණ එකයට U සමාන එකයට F කියලා මේක තමයි පොදු කාච සූත්‍රය විදිහට භාවිතා කරන්නේ කාච සමීකරණ විදිහට භාවිතා කරන්නේ මෙන්න මේ ප්‍රකාශනේ ඒ කියන්නේ කාර්සිය ලකුණු සම්මුතියට අදාළව අපි ගත්තොත් එහේ මේ ප්‍රකාශනේ තමයි අපිට ලැබෙන්නේ හරි නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතිය මේවට ආදේශ කරොත් අපිට ලැබෙන්නේ වෙන ප්‍රකාශනයක් එතකොට අපිට ලැබෙන්නේ මෙන්න මේ එකයට V ධන එකයට U සමාන එකයට F කියලා හරි එතකොට අපි උසස් පෙළ විශ්ව නිදේශිත භාවිත කරන්නේ නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතිය නෙවෙයි කාර්සිය ලකුණු සම්මුතිය හරි තවමත් අපි භාවිත කරන්නේ කාර්සිය ලකුණු සම්මුතිය ඒ කියන්නේ අපි නාභීය දුර විදියට අපි භාවිත කරන්නේ ඍණ කියලා හරි නාභීය දුර ඍණාගයක් විදියට තමයි අපි භාවිත කරන්නේ එතකොට අපිට මේ එක යට V ඍණ එක යට U සමාන එක යට F කියන සම්බන්ධතාවය එනවා හරි එතකොට දැන් නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතිය නන්නෝ නම් ඒ කියන්නේ දැන් සමහර පොත්වල තියෙනවා නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතිය නන්නෝ මේවා ගොඩනගලා තියෙනවා හරි එතකොට නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතියට අනුව අපි ඒත් ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳලා තමයි සියලුම දුරවලම ඉන්නේ හරි ඒ වගේම තාත්තික ප්‍රතිබිම්බ වලට එහෙම නැත්නම් තාත්තික ප්‍රතිබිම්බ හෝ තාත්තික වස්තු දුරවල අපි ධන කියලා ගන්නවා ඒ වගේම අතාත්තික ප්‍රතිබිම්බ හෝ වස්තු දුරවල අපි සලකනවා ඍණ කියලා හරි ඒ විදිහට තමයි නව බ්‍රිතාන්‍ය ලකුණු සම්මුතිය ආදේශ කරන්නේ හරි ඒ වගේම උත්තර කාජ සඳහා අපි ධනාගයක් ගන්නවා අවතල කාජ සඳහා ඍණාගයක් ගන්නවා. ඒකට ඒවා ආදේශ කළා අපි ගොඩනගුවොත් එහෙනම් මෙන්න මේවට ආදේශ කරොත් එහෙනම් අපිට ලැබෙන්නේ පොදු ප්‍රකාශයේ විදිහට ලැබෙන්නේ එක යට V ධන එක යට U සමාන එක යට F කියලා. මේකට ලැබෙන්නෙත් එක මේකට ලැබෙන්නෙත් එක. හරි. එතකොට අපි ආදේශ කරන්නේ ඒ විදිහට. හැබැයි උසස් පෙළ විශ්ව නිදේශය අපි තාමත් භාවිත කරන්නේ මෙන්න මේ හරි එක යට V ඍණ එක යට U සමාන එක යට F. හරි. එතකොට අපි දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කාල් සූත්‍රය අපි දැන් මේ විදිහට ගොඩනගලා ඉවරලා කියන්නේ දැන් කාර්සිය ලකුණු සම්මුතිය දාලා ගොඩනගලා අපි ගණන් හතෙන්දී ආපහු අපි මෙන්න මේ අගෙන් ආදේශ කරනවා. ඒ කියන්නේ අපි නොදන්නා පදවලට අපි ලකුණු සම්මුතිය ආදේශ කරනවා. ඒ කියන්නේ ආලෝකයේ වර්තන වෙලා ගමන් කරන කිරණ ගමන් කරන පැත්තේ දුරවල් අපි ඍණ කියලා තමයි ආදේශ කරන්නේ. U ඒ කියන්නේ ආලෝකයේ පැමිණෙන පැත්තේ දිසාවන් අපි ධන කියලා තමයි ආදේශ කරන්නේ. F අපි ආදේශ කරන්නේ ඍණ විදිහට අපි ඒ විදිහට ආදේශ කරන්නේ නැහැ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් නැවත සැරයක් අපි දැන් එකතරක් ආදේශ කරන්න හැදුවේ නේද? අපි නැවත සැරයක් ඒ විදිහට ආදේශ කරන්නේ හරි. දැන් අපි ආදේශ කරලා තමයි ඒ කියන්නේ මෙන්න මේ මූලික සම්බන්ධතා තුන විකෘති කරලා තමයි අපි මෙන්න මේ සම්බන්ධතාවයේ පොදු සම්බන්ධතාවයේ ලබා ගත්තේ. හරි. එතකොට මේක නෙමෙයි ඇත්තටම මෙන්න මේ අතර කියන්නේ මේ U සහ V අතර මෙන්න මේ එක් එක් තත්වයන්ට අදාළව එක් එක් ප්‍රතිබිම්බ වලට අදාළව සම්බන්ධතාවය වෙන්නේ අපි ඒක විකෘති කරලා තමයි මෙතන ලබාගෙන තියෙන්නේ. ඒතකොට අපි විකෘති කරපු එක නැති කරන්න තමයි අපි නැවතත් ඒ ලකුණු සම්මුතිය මේකට ආදේශ කරන්නේ. ඒතකොට නැවත මේකට ඒ ලකුණු සම්මුතිය ආදේශ කරොත් මං කාර්සිය ලකුණු සම්මුතිය අපිට ආපහු මේක ලබා ගන්න පුළුවන්. හරි. මේක ලබා ගන්න පුළුවන්. මෙන්න මේවා ලබා ගන්න පුළුවන්. අපි ලකුණු සම්මුතිය ආදේශ කරොත්. හරි. මේ සිද්ධියට අදාළ ලකුණු සම්මුතිය මේකට ආදේශ කරොත් මෙන්න මේ ප්‍රකාශනය අපිට ගන්න පුළුවන්යි. මේ සිද්ධියට අදාළ ලකුණු සම්මුතිය මේකට ආදේශ කරු මේ ප්‍රකාශනය ගන්න පුළුවන්. හරි. එතකොට අපිට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අපි අවසානයේදී කොහොම හරි පොදු ප්‍රකාශනය භාවිතා කරාට අපි ඒකට කාර්සිය ලකුණු සම්මුතිය ආදේශ කරාට පස්සේ අපි භාවිතා කරලා තියෙන මෙන්න මේ ප්‍රකාශන තුන. හරි. මේ ප්‍රකාශන තුන තමයි භාවිතා කරලා තියෙන්නේ.
හරි එතකොට ඔයාලට පැහැදිලි ඇති අපි දැන් මොකද්ද මේ කාච සූත්‍රය ගොඩනගන්නේ කොහොමද ඒකට ලකුණු සම්මුතිය කොහොමද ආදේශ කරන්න කියලා හරි ඒ වගේම තමයි තව පොඩි කියන්න ඕනේ මේ අපි කාචවල බලය සම්බන්ධයෙන් කතා කරද්දි මේකේ අනිත් පැත්ත හරි එතකොට බලය සම්බන්ධයෙන් වෙන දවසක කතා කරමු බලය සම්බන්ධයෙන් කතා කරද්දි අපි කාටසී ලකුණු සම්මුතියේදී අපි එතකොට භාවිතා කරන්නේ බලය සම්බන්ධයෙන් කතා කරද්දි ඔයාලගේ විශේෂ නිර්දේශය භාවිතා කරන්නේ උත්තර කාචවල බලය හරි ධන විදිහට භාවිතා කරන්නේ අවතල කාචවල ඍණ විදිහට භාවිතා කරන්න. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ කාචයක බලය සමානයි 1/f නේ. හරි. ඒකට දැන් මේක උත්තර කාචයක් නම් f අපි භාවිතා කරන්න කාටසී ලකුණු සම්මුතියට අනුව ඍණ නේ. ඒකට ඍණ භාවිතා කරොත් එහෙම බලය විදිහට අපිට ලැබෙන්න ඕනේ ඍණගයක්. හැබැයි අපි උත්තර කාචවල බලය විදිහට අපි භාවිතා කරන්නේ ධන. හරි ඒක මතක තියාගන්න අවතල කාචවල බලය විදිහට නම් භාවිතා කරන්නේ ඍණ. හරි. රෝයි ටික තමයි ඔයාලා දැනගන්න ඕනේ. හරි.